ර්දනය සහ එනවරග හතරක් මෙටමට මැ ද ලබදනවා ඇස් සිනිකල් ොවිශිල් එනත ලබදීම වසේ ජනවා මසේ සිටරම් කරනු අතර සයි න්න ලබාදීමම පේල් මසේ ටත් පුට්නක් නත ලබදීම මේ මාසේ ටත් ෆයිසයන බදීම මේමාසේ මුල සිටත් රම්භ කරුණ. ඒවා මෙරට පුද්ගලින් හතලිස් පලක්ෂ විසිදහස් පන්සියති සත්දනකට මෙ වටමට එක් මතාව කොලබදී තිබෙනවා වන්ගෙන් පහුස් ක්ෂ ති සදහ සිය තිස්දනකට ඒ වවන මත්‍රාවද ලබාදී ඇති බයි වංගතුරග විද්‍යායක සහන්කලේ මත . දපමක්මට පුදගලින් තු ලක්ෂති සදහ හසසි තිස් පස් දෙෙන්කට එන්නත් ලබදී තිබුණ. එම සංකයව දක් වන්න දිනක්තුර ලබදතුන් වැඩිම එන්න ප්‍රමමාණල සයි පෙ දන දත් මට පුදගලින් දෙදක්ෂ ති දහස් පන්ේ හදෙකුට එන්නත් ලබදී තිබූ අතට ුදහමුදාව මැදිහත්වීමත් සමග එන්නත් කරනේ වැඩවීමක්ද දක්නට ලබුණ. අදත් යුදහමුද රහල්ලදීමම ප්‍රදේශකිහිපේකදීම එන්නත් ලබාදීම දුකරුුණ. මෙත D-19 වස අසාධනව රෝගෙන් එක්දහසාරය හතුන් දෙෙක් ඒත් මරටින් හඳනාගත්තා. එයනුව මරටන් වාර්තාාවන සමස්ථාසාධතින්ගේ සංඛ්‍යාව දලක්ෂ හත්ත හදහස් පන්ස දහාවයක් දක්වා හෙළග කියිය අවුන් සාති ෙක් හතල සදහස් පන්සි හැ නවදෙකු සුවයල පිටව ගොස්සති අතර ැනට සිටින සක්‍රිය ෝගින් ගණන විසිහයදහ සාරසිය ද හත, කොවිඩ ආසාධිත මරණහතලස එකක්ද පෙරදා දිනේදී සිදූ බව සෞකිෙවා දච් නරල්වරයා විසින් ඒ හුර කලලා එයුව මරටින් වාර්තාාවන සමස්ත කොවිඩ ආසාධත මරණ සංක්‍යාව තු හස් පන් හඇත් හතර क्वा लगिया पा ார் on ල ார் , ගේ ස මයි. අ ලා සා I නහ ඇීමන් . ල්ලිම් ක්‍රියාමක වෙලා නැහැ චක්‍රයක නෑ එක නිසා අපි ලබන සතියේ ආණ්ඩුවට කල් දෙනවා ඒගේම සෞඛ්‍යමාතයන්සට කල්දනවා අදාළ චක්‍රලයක නිකුත් කරන්න. ලබන සතිය වෙනකොට අදාළ චක්‍රලයක දෙක නිකුත් නොකරොත් අනි වාර්යම ලබන සතින් පස්සේ ක්‍රියාමාර්ගයකට යනවා මයි. නිසා හෙද සේවාව නැවත ෘති සමති ක්‍රියාමාර්ගයකට යෑමට පොළම්ඹුවන්නේ නැතුව අදාලා චක්‍රලයක නිකුත් කරලා මේ ප්‍රශ්ේ විසඳන්ින් ඉල්ලි තම අපි සෞඛ්‍ය මාත්‍යන්සට ආණඩුවටයි කිය.